ගෙවන් දවසේ උනුසුම්ම පුවත් ඔබට කියෙන අයිටන් ප්‍රත්ති සමගින් ම ශ්‍රහාන් කනිශ්කාරය සිහ මම සුපන් භාග්‍යාවීරකොන් මුොිමවධාන යමුොරම දවසුන් සුම් කන ප්‍රධාන පුවත් සිරස් තලන වෙත. ශ්‍රීලංකන් එයා දැන්වීම් පූර් වලට කෝටි හතලිස් පහක් හොරපාරෙන් කියෙබලා. බසුගිය ජනාධිපතිවරණ සබේ ජනපති කාර්යාලයට ලැපුුණු චෙක්පත් ගැන විමර්ශණ. ශ්‍රීලන්කාන් නිදහස් පක්ෂය අත් නොහරින දහසේ කණ්ඩායම. මේ වෙන විට දාසේ දෙනාගේ කණ්ඩාය මේ අතර සාකච්ඡාවක් පඇත්වෙනවා. ඇහකේ අය පක්ෂත්යෙක තදුරතින්නවා. රසර සංවර්දධන ලක්ක ස අපපුරාගැනීම සඳහා වූ ප්‍රමුඛපියවරක් වශෙන් වනගත්තිය ඉහල් නැගවීමට ශ්‍රී ලංකාරජ්‍ය කැපව සිරින බව ජනාධපති මෛත්‍රීපාල සිරි සේනමතිතුමා පවසනවා. ජනනාධිපත්තුමා මේ බා ප්‍රකාශ කළේ හයවන ලෝක වනන්තර සතිය සැමරුම් සමුලුව හා ලෝක වනසාරක්ෂණ කම්මටේ විසි හතරවන සැසිවාරේ විශේෂ දේශනය සිදු කරමින් වනන්තර ආරක්ෂා කිරීම තුළින්. ෝක ආහාර නිෂ්පාදනයට ලබාගත්ත හැකියි දායකත්වය පිළිබඳව පාදකර ගැනමින් ජනාධිපතිගරු මෛත්‍රපාල සිරිසේන ැතුමන් ලෝක වන සන්රක්ෂණ කමැටේ විසි හතරවන සැසිවාරය ඇමතුවා. රෝමේ පිහිටි එක්සත් ජාතයන්ගේ සවිධානයේ ආහාර හා කෘෂිකර්ම සවිධාන මොලස්ථානයේදී සමලුව අද පිරවරුවේ ආරම්භූ වනා යේදේ ජනාධිපති මෛත්‍රපාල සිරිසේන ැතිතුමාට හිමි වූයේ උනුසුම් පිගැනීම. තුරව විශෂ දේශය සිද කරමින් ජනධිපතිතුමා පැවසේ වනන්තරවලින් මිනිසාට සමාජ ආර්ථික ප්‍රතිලාබ රැසක් කඋදාවන අතර මිනිසාගේ අවශ්‍යතා සපුරාලන වනපද්ධතිය තිරසර ලෙස කළමනා කරණය කිරීම ඉතා වැදගත් පවයි. එ සඳහා පුළුල් සම්වාධයකට සහ තීන්දු තීරණ ගැනීමට හොඳම වේදිකාව මෙම ලෝක වනසංග්‍රක්ෂණ කමිටුව බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ. ඉදිරයේදී ඇති ඥායපත්‍රය. ඉතා සංකීරණ මෙන්ම අභියෝගාත්මකව්වද. එය ජයිගැනීමට සියල්ලු රටවල් සාමූහිකව කැපවයුතු බවද ජනාධිපතිතුමා කියත් සිටියා. of centuryක්. Back... සවස් දෙකට කලින් ශ්‍රීලංකාේ බොහමි ප්‍රමාණයෙන් සයට පනහත් පමන වලන්තරවලින් වැස පවතුනා වර්තමාය වන විට වගකිරීම් හැරුණු කොට වනාන්තර ප්‍රමාණය සයටට විසි නවයි දශමහක් වට පත්වතිබෙනවා ශ්‍රීලංකාව බේවනවිට දැනට පවතින වනාන්තර ප්‍රමාණය රැක ගැනීමට විශාල කැප කිරමක් කරන අතර. එ ප්‍රමායේ සයට තිස් දෙකක්වා වැඩකරගනීමට කටයුතු කරමින් සිටිනවා. තිර සර සංවර්ධන එලක්ක වනසම්පත් මනාලෙස කළමනා කරණය කරගනිමින් ලගාකරගැනීම සඳහ කටයුතු කරනවා. ලංකාව ඉඩම් පරිපාලන්නේ කරමින් ව. තර රැ ගැනීමට යහපත් පුරුදු අනුගමනය කර සංවර්ධන් ඉලක්ක සපුරාකණමින් සිටනවා මිනිසුන්ගේ මූලිකවශ්‍යතා මත ආහාර බලෂක්තිය වාසස්ථා ඇතුළ බොහෝ ආර්ථික හාසාමාජය වාසි වනාන්තනමකින් ලැබෙනවා. තිරසර සංවර්ධන් ඉලක්ක අත්පත්කර ගැනීම සඳහා වනන්තර තිරසර ලෙස පත්වාගෙන අයුතුයි වන සංග්‍රක්ෂණ දෙපර්තමිතුය වගකීමක් ලෙස වනන්තර නැවත වග කිරීමට පවර ලතිබෙනවා. එහිදී වෙවි ධමාත්‍යංශ ආයතන පලාාත්පාලන ආයතන සංවිධන හර හා. ඉදහස් විස්බන විට මිලියන පහක් පැලසිටුවීමට අප ව්‍යාපෘතියක් අරබාතිබෙනවා. ළමයින්ට හා නිවාස ඒකවලට ආදායමක් ලැබෙන පරිදි අපි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මකර තිබෙනවා. එයනුව පරිසර ආරක්ෂාකර ගැනීමේ වැඩ පිළිවෙල දරුවන් වෙත ගෙරයන්නට හැකි.ම්ම්ෝ ජනාතිපත්තුමාට විශේෂ ස්තුතියක් පල කලා සමුළුවේ සභහපතිවරයා මෙසමළුවට සහභාග වී මේ අන්තර්ජාතික ප්‍රජාව හමුවේ තමන්ගේ අදහස් දැකවීම පිළිබඳව. ශෙක්පත් ශාල සංख්‍යාවක් ැංක වෙ ඉදිරිපත් කර, පසුගේ රජ සമയ ජനത്පති ാ නි හරින් වෙ ලබා ඇති බවට පවතිന පැමിල්് සംබන්ධ ෙන්, කිසි ෙක පත් විමර්ශഷ නතර නැති බව ഗ്രമാത ിൽ ක්‍ර സසිං හ අവධහර කරනවා. ක් ජാතිപෙര ണട പാ ල තු കണ്ായമ හവ අവස්ථාව දී ග്්‍රമാතිවරයා േබව සඳහන් කළේ. දහස් පහළුවේ ජනාධිපතිවරණයට චෙක්පත් විශාල සංඛාවක් මුදල් කර ගනිමින් ජනාධිපති කාර්යාලයට ලබාතීමක් පිළිබඳ, දිසානායක මුදන්සේලාගේ සරත් දිසානායක නැමැති අයකු පැමිල්ලක් ඉදිරිපත් කරතිබෙනවා. ඒම්බන්ධයෙන් පොලිස් විශෂ විමර්ශණ ඒකය දෙදහස් දහසේ වසරේ මයි මස නවවනදා විර්ෂණයක්කාආරම්භ කලා. විමර්ශණයට අනුව දෙදහ දාහතර දෙෙසම්බර් මස පළමුවනදිරිසිට දෙදහස් පහළවේ ජනපාරි මසට වනදාදක්වාා කාලය තුළ චෙක්පත් අසු දෙකක් මාරුකර, රුපියල් මිලියන එක්දහස්තුන්සිය අනුවටක්ඒවක ජනාධිපතිකාරයාලී නිලතාරීන්ට ලබාතිය තිබව විමර්ශනයේදී හෙළිවීතිබෙනවා. චෛනා හාභආයතනේ චෙක්පද්ද ඊට ඇතුළත්. ෂ මර්ශණ එකකය අදාල් ලිපිගොඩු නීතිපති දෙපාර්තමන්තුට ඒවාතිබෙනවා නියෝජ සොලිසිට ජෙනරල් යසන්ත කෝදාගොඩ හතාගේ රජු අධීක්ෂණය යටයේ අදාළ විමර්ශන ක්‍රියාත්මකයි. එම විමර්ශන කිසිදු ආකාරයකින් නතරකර නැති බයි අග්‍රමා්‍යපරයා අවධහරණය කරන්නේ. දදහස් පහලොව වසරේදී මේ කැන විමර්ශණය කරන ලෙසඉල්ලමින් ශ්‍රීලන්කා මහැන්කුව ටන්ඩ චාටර් චික්පතක් රහස් පොලිසිට ඒවාතිබෙනවා. රහස් පොලිසිය ඒ සම්බන්ධය තවම පරක්ෂ දකරම . බව සඳහන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඊඒ පලවූ වාර්තාවක් පිළිබඳ, තමන්ගෙන් කිහිප දෙෙනකු කරුණු විමසූ බයි අග්‍රමාතවරයා පැවසුවේ. එමලිපිය අදාළ විමර්ශන නත්තරවී ඇති බවට සඳහන් කර තිබූ බවක්ද තමට දැගැෙනීම ැබුණ බව රනිල් වෙක්කමසිහමහතාකයා සිටියයා පොලිස්පති ේෂ් නිියච්ච පොිපති ඇතුළ ප්‍රාන නිලධාරින් මුණගැසුනවථාවයිද මේ පිළිබඳ අද දිනේ තමන් විමසීමක් කළ බවද අග්‍රමාතවරයා සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී ඔවුන් සිල් දෙනා සඳහන්කොට ඇත්තේ පරීක්ෂණ අකණ්ඩව ක්‍රියත්මකව නැබවයි. මහබැංකු නිලධාරියෙකුගේ උපදෙස් මත විර්ශණ නත්‍රකර ඇති බව පුවත්පත් වාර්තාවේ සඳහන්, මහ බැකු නිලධාරියෙකුට පොලිසිය යටතේ පවතින ඒක කටයුතු නැවැත්වීමට කිසිත් නොහැකි බවයි අග්‍රමාත්‍යවරයක් පෙන්වා දෙන්නේ. එබවිෙන් පුවත්පතය සඳහන් කරුණු මුළමනින් අසත්්‍ය බවද රනිල් වික්ම සිංහ මහතා පවසනවා. එක් ජාති පෙරමුණේ ැතිඇමතුරුන් කහිප දෙදනකුද මෙම හමුවෙන් පසු අදහස් දැක්කවා. අපේ පාර්ිමේන්තුවේ න්‍යායපත්‍රේ තියෙන හැම විශයපතයක්ම මේ සුමායතුළි විවාදර ගන්නවා. අනිවාර්ම නිවෝක් ටයිම්සේ ගැන විවාද. අපේ විශේෂ අධිකරණ පිටව මේ ප්‍රගතිේ මංගේ තනි පලන අධකරණය කටයුතු මේ මාස්සේ අග ආරම්භ කරනවා. උප පරාජ ක්ෂ හත්මියයට රුපියල් ිලියන එකසි අනු හතරත් දුන්නු චෙක්පතක් අප දක් තවත් චෙක්පත් ගොඩක් ගැනතාව වවා තියනිසා ඒ සියලු කාරණ අපිට භාස්පතින් දතියෙන විවාදේදී බලාගන්න පුළොවයි. මේ රටේ කඩිනමේ විසන්දිය යුතු විශේෂ නඩු මේ ගොඩ ගැහිලා තියෙනකින් වලක්වලා ඒ වෙනමම පැත්තකට අරගෙන ඒවා කඩනමින් විසඳන් තම ඒ විශේෂාධ කරන්න පිටන්. ඉතින් තොපි හරිනම් මේ තොපි ගැපෙනවඋනන් දාගත්තරකමක් නෑ. ්‍ර ලංකා ෙල්ජ යම් පාර්මන්තු මි්‍ර සන් සඳේ සබහපති සහ සේන්් සභක මහචරය පෙට්‍රාද සට මහත්මිය ඇතුළූ දූත පරිසක් අග මත රංග විකම සිහම හතාහමුවී අදසාකච්ඡා පැඇත්තුවා. ඒ අර් ිග හන්ද්‍රයේේදී. ලංකා බෙල්ජයම් පාලිේන්තු ේත්‍ර සංසදේ උප සබහපතිබරන් වන ඔස්ලම් ඕසන් සහ ஜෝච් ඩැමන් සනට් සභිකන් වන ඇන් ඩෙස්ෙක්ෂේ ඇන්්‍රස් ග්‍රෆවා, බෙල්ම් පෙඩල් පාර්ලිමන්ේන්ර්පර්ලිමන්තු සංගම එල්ලේකම්, ார் Joොලින් ශ්‍රීලංන්කාවේ බෙල්ජම් තානාපති, ජන් ලොයික් යන මහත්පමහත්පෙන් මෙම දූත පිරිසට අයත් වනාා. ශ්‍ර ලක ගුවන් සමගම තම ප්‍රචාරක කටේතු සඳහා පෞදකලික ආයතන දෙකට පමක් රපියල් කෝටි හතලිස් පහකට අධික මුදලක් ගෙවා ඇති බව අද හෙළබුණා. ඒ කොමස්ටිකස් හා, විිහග බார்කින් and advertisingන් service යන අයතන දෙකටයි. ිකන් යයින් ශ්‍රි ලන්කා ේටරින් හා මෙහි ලංකා යන ආයතනල සිදුවී ඇතයි කියන ආක්‍රමකතා පිළිබඳ ස්වාපෙලීමට පත්කළ කොමිසමහමුව ක්ෂි කැඳු අවස්ථාවේ මේ බව අනාවරණය වනා කොමිසමහමුව අද සාක්ෂි ලබාදුන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම අලවි කළමනාකරු සිදත් සමින්ද පෙරරාම හතායි. කුම ස්ටික සා විහඟ යන ආතන් දෙකට දැන්වම් පූරු සවිකිරීම සඳහා රොපියල් කෝටි හලස්පාකට ආධකමුදලක් ලබාති ඇතේ ටෙන්ඩර් පටිපාටයකින් තොරවයි. මේ සම්බන්ධ ලිය කියවෙලි කිසිවක් ගුවන් සමාගම තුල නොමති බව ජනාධිපති කොමිස මහමුවේ පසු ෙදදා අනවරනය වුණා. ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලාන්කන් ගුවන් සමාගමේ සේවේ කළ ප්‍රියා එපිට බල හා නයොමි හඳුන් නෙත්ති යන අය කොමිස මහමුවට ඉදිරිපත් කරන බයි නියෝච්ච සොලිස්සට ජෙනරල් මිලින්ද පතිරන මහතා තැනුම් දුන්නේ. අදාළ සමාගම් දෙකට ප්‍රවර්ථන කටයුතු සඳහා, මුදල්කිවීම මේ වෙන විට අහිටවා ඇති බවද අලවි කළමනාකරු සිදත් සමින්ද පෙරේරම් මහතා කොමිස මහමුවේ කියා සිටියා. දහසේ දෙනාගේ කණ්ඩායම දිගට ශ්‍රීලංකා නිදස් පක්ෂයහිඳමින් කටයතු කර බව දැනම්දියඇතැයි එහි මහලේකම් මහචාය රෝහණ ලක්ෂම පියිදහස මහතා පවසනවා. ඒ මහතාමේ අදහස් පල ශ්‍රීලංකා නිහස් පක්ෂමුූලස්ථානය පැවති මත් දියහමුකද. මේ වනකොට ස්වීලංකන්දාස් පක්ෂයේ ප්‍රත් සංගධාන කටයුතු සාර්ථකව සිදුමින් පාතිනවා. මේ වන විට දාසේ දෙනගේ කණ්ඩායම අතර සාකච්ඡාවක් පැත්වෙනවා. ඒක අය පක්ෂත්තෙක්ක තවදුරට තියන්නවා කියල දැනුන් දිල තියනව වගේම ඔවු විරුදධි පක්ෂයේ වාඩිවීම ජනත ත්තු ස න යන විරද පක්ෂ වාඩිනමු ශ්‍රීලංකන්දහස් පක්ෂ තතුරටත්ටයතුරන ඉදිරිකාලේ ඉදිරි දිනවල යගේ ආසන සංගධන කටයතු සක්‍රිය පාත්තනට. උපද සිල්ල තියෙන ඒ කටයුතු ඉදිරිකාලයේ සාර්ථක වෙයි සියලු පාර්ශවයන් යමැම් උදාසයන වෙච්ච කලකිරුණු පසු ෑමට පත්ච්ච එ ගැටලුත් තිබුණු සංවිධායකොරුන් සාමාජිකයින් අනුබද්ධ සංවිධානවල අයත් සම්බන්ධ කරගනිින් ප්‍රසග දානටුතු සාර්ථක විර ැ ේක් ම විශසර. නව ආණඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අද වන විට සමාජයේ ප්‍රබල කතිකාවක් ගොඩ නැගීති වෙනවා. ඒ අතර විධහයික ජනාධීපති බලතල සීමමාකිරමේ අරමුණින් ගෙන ආ විසිවන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම් පත පසුවියදා ගැසට් කරනු ලැබවා. නව ආණඩුක්‍රම ්‍යවස්ථාව පිළිබඳ බොහෝ දෙනා විවිධ මත දරනවා. එය මර උගලක්ද නැත්තයන පැනයට පිළිතුරසු යනට අප උත්සහයක් ගත්තා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් බලාපොරොත්තුපන්නේ කුමක්ද. මත කරන්න පාලිමේන්තුවේ අපිත්මාජනය කියනදයහන්න නේ ට සිතක් වය කියලා මොක්‍රමිකර බරපොත්තුලා. මහජනතාවට සෙත සලසන හැමතින්ම වීවස්ථාව සමන ති. මිට වඩාපි මොනවාරයේ ආ්ඩුව මොනවාරි කදන් නොන්නේ දෑ. අපිට ජීවත්වන විදිහට ගැලපෙන විදිහර මේ හොඳ දෙයක් කරන එකත හොයි කිරග. මහජය දහසේ ජීවත්වීම හැකියාවත් තමයි ටේ හොඳද දෙයක් හදන දක හො න ද. මත් ජීවත නො ම දරුව ජීවත්ත යහ. <laughs> Only thing we have to strengthen this constitution by means of this crossover. People cannot crossover from this party to that party, then I think this country's problem is solved. ජ තවාද රක්ෂාවනවිදී මිනිස්සුන්ගේ තීරණය ්‍රටේ ක්‍රියාත්මකවන නීති පද්ධතියක් ඇතිකිරීමම්. එම හිතනවා ඇතරම් ඒ්‍යවස්ථාවක් කියන්නේ මහජනය සුබසිද සිද්‍රිය යතුදයක් කියෙක. මෙරටේ දු්පත් දුගේ ජනතාව වැඩකරන ජනතාවනිිය සෑමවතාවක්ම හැදන්න ඕොන එතනයි ව්‍යස්ථාව සාධරනතරට ටුවනිගද මන්න විශහසර. අලුත්තින් ඉදිරිපත් වූ මෝලික අයිතිවාාසිකම් මොනවාාද. Right not to be subject to, to disappearances. Then security of person, freedom to hold opinions without interference, labor rights, freedom from exploitation, right to privacy, family rights, right to ownership of property, right to education, right to health, social Right to property, right to property. නීති හසාම අනු කමිටුතියන විශෂ බාරෑමතුමාට විමර්ශනවලදි පලපෑම් කරන්න බෑ ප්‍රතිවත්තිය විතරයි තීනණ කරන්න පුළන්ඉන් ස් ිගේ ස මර්ශණ කරන්න නීතිවතිකික උපදෙස්මත උසාාවේ හවීම මත. මත් ඇශලකම්වරට තීරයගන්න බයි. එක්ක අවශ්‍ය ශක්තිය නෑ. රාජ සේ පිළිඳ අනු අපපිට දක්ල තියනවා ඇමතිතුමා දුන්න යම් තීරණයක් අනුව යම් නියෝගයක් අනුව කටයුතු කරෝත් ඒ සම්බන්නයෙන් වගකීම ඇමතිතුමාටත් දරන්න වෙනවා කිය. ලෙකම්බරැිවිතරක්මේ තව නිර්දශයක් තියෙනවා දේෂ කල්මනාකාරණණ්ඩායමයක් මේ කන්නායමෙන් තමයි ඉදිරියට පත්කරන්න දේෂතන්තුරුවලට ඒකින් මෙන්නමොක්ද. දේශබාලන බලධාරයාගේ පස්සන්දිය පමර්ට නිියලි පික influence ක. ගත් හ ස පලි ොමසාරලයි නමුත් ලොකවැක්ය මුල් අමාව්‍ය සංවර්ධනය සම්හන්ධ යෝජනාකිහිපයක් ඉදිරි අයවැය සඳහා ඉදිරිපත්කිරීමට අපපෙක්ෂාරන බව මුදල්හ ජනමාධ්‍ය අමාත්‍යමංගල සම්මවර මහ පවසනවා දෙදහස් විසි පහන විට අධ්‍යාපනය සඳහවය කරන මුදල ක් කියියට හයකන් ඉහල් නැවීමට අපපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. මුල් මවිය සම්වර්ධනය සම්බන්ධෙන් ුනිේ ායිතයේ සහ අමාත්‍යංශ කපයක එකතුවෙන් සකස් කළ යෝජනා බහරදු නවස්ථාවේ අමාත්‍ය මංකල සමරවීර් මහතා මේ බව සඳහන් කළේ. බුද්ධි වර්තනය තුළින් අනාතය ගොඩනැගීමමයින් ශ්‍රී ලංකාවේ මුල් ලමවිය සම්වර්ධනය පිළිබඳද ඇවීමේදී මෙම යෝජනා භාරතීම සිදු කෙරුණා. කොළඹ නගර හදිපතන, රෝසිසින එක මහත්මියද. ඔක්ස්වැඩ් විශ්වවිද්‍යාලේ මහචාරය එඩ්වඩ් ල්විෂ් මතා හා. එක්ත්චාතින්ගේ ලමා අර්මුදලේ දකුණුවාසියා කලාප අධ්‍යක්ෂිකා. ජීන් ගහ මහත්මියතුළු පිරිසක්ද විමවස්ථාවට එක්ව සිටියා. හම්බන්තුට වරාය ඉදිකිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා පැලීමට ජනාතිපති කොමිසමක් පත්කර විමර්ෂණයක් සිදු කළයුතු බව අමාත්‍ය සජිත් ප්‍රමදාස මහතා පවසනවා. ඒ හිතපු නායකෝ සියරුදෙනාව ලැ්චරෙන් ඕන හම්බන්තට නැව් නොෙනවාරාඇදි කරලා තමන් ොළර්ගලින් සංවර්ධනය වූ දැන්ඩන් ලොකුලක ආරංචි දත්තයන් දැන් හෙළිදරව්වබින් පති. දොළර් මිදගානත් ගසා කාලතියෙන. ඒ හැම ගසාගෑමක්ම කරේ. ඇති හැකි පවුලේ සාමාජිකයව වෙනුව. ඒ ෝතුරො පිළිබඳව වහම විභර්ශනයක් පවත්වන්නට ඕන වහම ජනාලිපති කවිස්සවක් පවත්වන්නට ඕන මේරටේ ජනතා දැනගන්නට ඕන මෙන්න එල්ලියට එකක් පෙන්න්නලා. ඇතුළෙන් වෙනව ්‍රියාපම කරපු රාජ්‍යනායකත්වේදා තිවුණු. අම්පාර් දිස්ත්‍රික්කේද කරනු උදාගම්මන දෙකක් ජනතා යිතරපත්කරීමේ අවස්ථාවටයික්ව වෙනුයි අතිවරයා මෙමමා දහස් පල කළේ. දමන උක්සිරිපුර ප්‍රදේශේදි කරනු තුරු උදුගම සහ මෞසිරිකමයන උදාගම්මාන මෙසේ ජනතා අයිතරපත්කරුණේ සැම්මට සෙවන යලිපිබිදෙන උදාගම්මාන වැඩසටානේ අනු එක් වන සහ අනු දෙවන උදදාගම්මාන ලෙසයි. විසිරි නිවාසනය ප්‍රධානය සන්දුරුපියස නය ප්‍රාන ඇතුළු වැඩසටහන් කිහිපියයක් ද මීට සමගමේව ක්‍රියාත්පක කරුණා. අමාත්‍ය දයාගමගේ නියෝච්චමාත්‍යය අනුමා ගමගේ යන මහත්ම මහත්මින් නැළු පිරිසක් ද මෙම අවස්සාාවට සහභාග වුණා. වස්සර හතලියකට අධි කාලයක සිට අත්්‍යටවාතිබූ මරණය ද්ඩනය යළි ක්‍රියත්මකිරීමට ශ්‍රී ලංකා රජ්‍යය අවධාන යොම වී තිබීම පිළිබඳ පැදිිකරගැනීම සඳහ යුෝපා සංගබේ නියෝජිත ණ්ඩලිය. ජනාධපති මෛත්‍රපාලසිට සේනමත්තුමාවඇත ලිපියක් යොමුකරති බෙනවා. යුරෝපා සංකම මේ නියෝජිත මණ්ඩය නිකුත් කල නිවේදනය දැක් වෙන්නේ. තමන් සෑම් අවස්ථාවකදීම මරණය දන්ඩනයට දැඩි ලෙස විරුද්ධ බවයි. මරණය දන්්ඩනය මිනිසාගේ ගරුත්වයට නොගලපෙන බවත්. එමගින් සිවක් වලකාලීමට හැකි බවට සනාත කරන කිසිදුත්තොරතුරක් නැති බවත් එහිදක් වාතිබෙනවා. එසේම විිනිශ්ව ක්‍රියාවලේදී ඇතිවිය හැකි වරදක් මරණයකින් කෙලවරවීම හා එවැන්නක් යළි නිමරදි කරගැනීමට නොහැකිවීම තත්වයක් උද්ත වන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. මරණය දන්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිට වන ලෙසද රාජ්‍යතාාන්ත්‍රික නියෝචිතවරුන් ජනාතිපතිතුමාගින් ඉල්ලීමක් කරති බිෙනවා. වාතුව වෙරල පාරේ දුම්රිය හරස් මාර්ගේ දී, මොට රතයක් දුම්රිය ගැටීමෙන් සිද වූ අනතුරකින් පුද්ගලින් දෙෙනෙකු බරපතලතුවාල ලබවා. මරදාන සිට කළුතුර බලා දහවනී වූ දුම්ප්‍රියකයි මොට රථය ගැටී ඇත්තේ. එම අවස්ථාවේ දුම්රිය හරස්මාර්ගේ අරක්ෂිතගේටු වසා නොති වූ බවවාර්තාාවනවා. අරක්ෂිතගේටු ක්‍රාකරු අදාලස්ථාන නොසිටි බව සඳහන්. දුම්රේ පසු පස කොටසේ ගැටනු මෝට රතයටද අලා බානි සිදුපති වෙනවා. සිෙද්ධිය සම්බන්ධයෙන් වදදුව පොලිසියේ වැඩිදුරු පරීක්ෂණ ක්‍රියත්ක කරනවා. කාන්තාවන්ට මත් පැන් අලිවිසල්වල සේවේකිරීම හමත්තැන් විදී ගැනිට තිබූත් තහනම ඉවත් කරමින් මුද ලලාතරයනිකුත් කළ ගැසත් නිේදන දෙක අවළංගකිරීමට එහිව ගොුළ පෙත්සම අද විභාගයට ගැන්නවා. ඒ සමඟ තවත් අධිකරන පත් කහිපයක් දැන්. මැ ි තු පරිසක් ගනො ලක යි වාසක පෙත් හතරක් ්‍රෂ්ාධ කරනද අද ැද බවා ආන්ඩුරම වස්තාවේ ොහක්ක සහ දාහතර එක චී වගන්ති අටතේ හිමි වැති සමාන ලෙස සැලකීම අයිතිවාසික කඩ ඇති බවයි පෙට් සම්රුවන් සඳහන් කරන්නේ. ්‍ර ලlanකාවත් සන්කරඇති න්තා අයිතිවාසිකම් හාසිවිල්ල අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සමුතින් මේේතුලින් උල්ලක නිවන බවද පෙත්සම්කරුවන් පවසනවා ූලික අයිතිවාසික පෙත්සම් පිළිබඳ කරුණු සලක බැලිීම ඔක්කෝබ මහතර දිටකල් හිට මති පෙසිල් ජිපක්ෂ මහතාට ලබනමස දහන්දා සිට නොබ දහවදාදෙක් විදේශකවීමට කොලඹ මහාධ කරණ අද අවසර ලබාතුන්නා. තු ප ල් ියන තිස්හයික අධිකමු ක් සහ එම පාර්තමේතුේ රපියල් ේ දහස්නසය අනුව එකක් ස ද්‍ය පරිහරනෙ කළ බවට වන ඩු දෙක් සම්බන්ධී. හුට විදේශකතවීමත්තාහනම් කරත්ති බෙනවාා වෛද්‍ය ප්‍රතිකාර ලබා නිීම සඳහ ඇමරිිකට යාමට අශ්‍ය බවට හු කළ ඉල්ලීමකට අනුවයි, මෙසේ විදේශකතවීමට අධිකරණය අවසර ලබාතුන්නේ. තරනකේ ස්ර්නබන අල වෙසල කොල්ල කෑමේසිදට අදාල සකවන් ලබන තිස්වන් දාදක්වා යි රක්ෂිත බඳධනා ාරගත කරුණා අද දින පැත්තිම නමත්ව තිබූ හඳුනා කකිනීම පෙට්ව ලබන තිස්වන් ද පවත්වන් ලෙස බතරමහිස්ත්‍රත් අධකරන නෝග කලා බාතර කොල්ල කෑමිසිදේ ප්‍රානසක්කරන් වන තාර්ක පෙරිරාන්න නොහොත් කොස්කෝඩ තාරකහ අතුළ කිත්සිරි නොහොත් මලායන්ය දඩි ආරක්ෂක රක්වල් මදේ අධිර පරිශ්‍ර වෙත රැෙන වුල්ලබ ෙහි වත්කරුවකුපෙනන මදුක නිර්මාල්‍යාන අය අධ හඳනාකකිනින් පෙටවට ඉදිරිපත් කෙරුණේ නැහැ හු කොල්ල කෑම සිද්දීදී තුව ලබා බඳනාකාර රෝහලේ ප්‍රතිකාර ලැබීම ඊට හේතුවයි. හ හ . හ හ හ හ ෞද ල හ ඉ ත් කර ැනීම හ ැම ස ස හ සි ണ සි හ ක් සඳහ කെ. සිය තියනගේ සේවාකාලයට අමතරව පැ විසි හයිකට අධිකාලයක් සේවකර ඇති බවද ඔහු ප්‍රකාශ කලා සිද්ධියට අදාළ විත්්‍ය පපර්ශව වෙනෙන් පපිචුවල් ්‍රශරෙයි සමාකමේ නිල්ධහරනයක වන නදකාදදිල් හනිමත්මියද පැමිණල්ලක්වොනුකරතිබෙනවා. ප්‍රශ්න ක සිදධිය ටිතව ඇති බයි අධිකරනයට දැනුම්තුන්නේ පටිත කළ පරිගනක් දර්ශන ඉදිරි දින අධිරනයට ඉදිරි පත් කරන බව කොම්පැන්ජිවිදිය, පොලිසිය මහෙස් ්‍රත්වර හමුුවේ පැසවා. ඩග නොබ මස සිහයබෙන්දා යළික් කැඳවීමට නීමතයි. තිව න්ත ිකරමතුන් හත නඩුවේ සැකරුවන් වෙන විශ්‍රමික ේෂ් නෝජ පොලිපති පසන්න්න නැකාරහහා ගල්කිසිස පොලි අපරදංශේ හිට පුස්ථනාධීපති පොලිස් පරක්ෂක තිස්ස සුගතපාලයන් අයියට අද ඇපනියම කෙරුණා. එකකට රපල් පනස් දහ ැගින් මුදල් ලපහා රපල් ලක්ෂ හයැගින් ශරීර ඇප දෙක් මත ඔවු මුදා හරමටයි ගල්කිස්ස මහෙස්ත්‍රත්වරයා නියෝක කළේ සැකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිරණයබහරයට ලබා දෙෙන් ලෙසද නෝගෙරුණා. මහ්ුවර ස්ට්‍රික්් නයිලාබහින් සඳහා හිමිකම්පත් ලබාදීමේ වැඩසට හනහා, නව නය ඒකය විවෘත කිරීම, මහඬුවර ජාතික ඉතිරිකිරීමේ පරිශ්‍රේදි ආරබ්බ කරඩා. රාජ්‍යවසසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂුව කිරියල්ල මහතාගේ ප්‍රධානත්වෙන් වැඩසටහන පැත්වනා. න්ටපයිස් ්‍රීලංකාන් අය ෝජනාා ක්‍රමී යටතේ ලක්දිරිය හෙට දිනන්නට නව මගක්මයින් මේ ක්‍රියාත්මක වනවා ජනතාවගේ ජීවනතත්ත්වය නගක් සිටවීම මෙහි අරමුණයි. මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ජාතික ඉදිරිකිරීම බැක්කවේ සභහපති අස්වින්ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරයෙන් විශෝල පිරිසක් මේ සඳහා සහභාකි වුණා. එන්ටර්පබයිස් ේ ලංකා වැඩසටහන යටතේ තමයි මේ ලක්දිවිය වැඩසහන ්‍රියාත්පකයි. අද නාය තුරසීයක් විතර දෙන්න අප අශ්ව සිිල්ලලා මැත්තුපාගේ කාර්ය ම්ඩලය අපි සාහකය ලබාදී ලතිට මිඩිය දෙසය පමන හන් ුව සංකරගල ජනතාවට නනාය ලබාදේ. තිබන් ප්‍රාත්්‍රර කරනවා මේ නය මුදල් අරගර තමන්ගේ ජීවිත සාර්ථ කරගන්න අවස්ථාවක් ලැෙේ. ඇඳුම් ඇසම තම කරන්න්නේ යන්නේේ ලක්දීරිය නාය යෝජනා ක්‍රමයටතේ ඉදිරියට මං මගේ කර්මාන්තයේ දියුණු කරගෙන කරගෙන ෑමට බලපර අපිටමල්ල අබාදුුණු නය මුදලෙන් ලොකු පිටු හල්ලක් වන න්දට රෑමනිස රක්‍යාකනින් ඇඳුමැසිම කරගෙනයනවා එවි්‍යාපෘති දදිියුණු කරගන්න එකට රජයට බෝම ස්තූතිවන්තයනවා. අපි ස්තුතිවන්තවේරවා ලක්දිීරිය වැත් සතාන්කාත්ම කරට ප්‍රව්‍යාපාරි දිරු කර ගන්තවා අපි පලාපොරතුවේ. ලක් දිියේ වැඩසටහනින් අපිට ප්‍රයෝජනයක් වුණා අපේ ව්‍යාපාර දියුණ කරගන්නට ලක්දිරිය නෑයෝජනකමි මගේ දිරි වැඩකටක්ුසඳෑ හරි සතුටින්ම මම්ාරගන්න. ඉතිහාසයට වර්තාර සක් එක් කල විසි එක්න පාපන්දුු ලෝක කුසලානේ ජය ග්‍රහක ප්‍රංශ කණ්ඩායිම සිය මවබීමට සම්පත වනාා. රංක්හි විල් පෙසෙකුට හිමිවන ඉහළම සම්මානය වන ලේචෝන් ඔන සම්මානය ලොක සල දින ප්‍රංශෂ පාන්තුකරට ැන්ත පිරිනීමට එරට රචය තීරණයර තිබෙනවාා ඕුන් පිළිකනීමට ප්‍රංශිී වීතිවල දහස් කනරින් ජනතාව පෙළ කැසේ සිටින බවයි එරටින් ලබෙන වාර්තා සඳහන් කරන්නේ. ජනාතිපතිවරගේ විශෂ පිැනීමකටද ඔවම්ලක් වනු ඇති. ජෑක්‍රරහහි පාපන්දු කණ්ඩයිම, ඉහලින් නිරවරය කළ බස්රථක නැකයි ගුවන්තොට පොලේ සිත පමිණින්නේ. රත්්‍රීසිට ප්‍රංක්ශේපුරා පාපන්දු ලෝලීින් සැනකිෙිවත්තමින් සිටින බවද සඳහන්පනවා ඇතැන් අකරවලහතුවෙන් ගැටුම් දැතිබුණනා. ඒහේතුවන් පොලිසිට කඳළු ගේෑස් ප්‍රහරද එල්ල කිීමට සිදු ඇති බව සඳහන්. ගැටුම්වල්දී පුදලයන් දෙනකුද ජිවිතක්ෂයට පත්වුණ ප්‍රංශේපුරා එක් ලක්ෂු දස දහස ආරක්ෂක බලනික්යඳවා තිබුණා ජග්‍රාහහි පාපන්දු කණඩයිම වෙනුවෙන් ප්‍රධන බස්නයවතු පොලක් නම් කිරීමට ද කටියයතු කෙරුණ ේ අතර නෂුරයන් බවට පත්තුූ ක්‍රේෂය කණ්ඩයිීමමද සිය රට ආපසු පැමිනිිය. එක් ස් නංසීය පනහවසරේද ඔරුේ පාච්චෙන් පසුව ලොක්කුසලන් තරගාවලක අවසන් මහ තරගට තේර පත් වූ කුඩාම රටවන්නේද ක්‍රෝේෂයාාවයි. ලක්ෂ හතලිෙ එකක ජනතාවින් යොතු කඩා රටක්පන ක්‍රේෂයාවත් තුළ පාපන්දු කිඩාව සඳහා ඇත්තේ දැඩි ඇල්බක්. ක්‍රඩාව සඳහා ප්‍රමාණවත් තරම් ජටිතල පහසුම් නොමැ තත්යක් ඇයටටතේබවද ක්‍රේෂයාව මෙම චය ක්‍රහනි ලබාකිනීම විශෂක්පයක්. ර යක ස ශේ න් පරත්ව බන්න්න රත් ගොද ැනීම සඳහ w.is. සයක් ඕනෑම පුද්ගලයෙකුට තමන් ප්‍රජාතන්ත්‍රවාදයෙකු බව කියන්නට පුළුවන. ත් තමන් ප්‍රජාතන්ත්‍රවාදියකු බව ක්‍රියාවෙන් ඔපපු නොකර එහෙම කියනකොට ඒක බරපතල විහිළුවකි. මහින්ද රාජපක්ෂ යුගේ ආරක්ෂක අමාත්‍යාංශලේකම් දුරේ හොබවමින් ගෝටාබිය රාජපක්ෂ රටේ නිල්ලනවන ජනාධිපතිවරයාල් ලෙස කටයුතු කළ ආකාරය. මේ රටේ බාලයෝ හැර අන් කිසිවකුට අමතක වන්නට හේතුවක් නැත මන් ටතය වූ මිටරි ජුන්ටාවක් යොදාගෙන රාජපක්ෂවුලේ ප්‍රජාත්‍රවාදය රැකගත් හැටි මේ රටේ මිනිස්සු ඇස් දෙකින් දැක තිබේ. ඉයේ පෙරේදා දිනක ගෝටාබිය තමන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීම ගැන ප්‍රසිද්ධ වේදිකාවකදී කියාතිබෙන. ත්‍රස්තවාදය සහ පාතාලය අවසන් කළ බවත් උතුරු පලාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම සඳහා පිවරගත් බවත් කියාතිබිෙන. එදා ත්‍රස්ථවාදය පරාජය කිරීමට මුවාවී රාජපක්ෂ පාලනයට එරෙහි වුවන් ගහතනය කළ බව ගෝටාබිය කියන්නේ නැත අහිංසක සිවිල් පපුරවැසියන් දහස් කරනකට ජීවිත අහිමි කළ බව කියන්නේ නැත රතුපස්වල ගහතනය ගැන කියන්නේ නැත එදා පාතාල මර්ධනය යැයි කියමින් රාජපක්ෂවාදී දේශපාලන අනුග්‍රහය ලැබූ කුඩු ජාවාරම්කාරයන් අපරාධකාරයන් පාතාල කල්ලි ආරක්ෂා කරගත් හැටි කියන්නේ නැත ජවාාරම්කාරයන් තමන්ගේ අමාත්‍යංශ අදේක්ෂණ මන්ත්‍රීෙන් බවට පත් කළ හැටි කියන්නේ නැත. ස්ත්‍රේ දූෂකයන්ට මිනිමරුවන්ට ප්‍රාදේශ්‍ය දේශපාලනය භාරදුන් හැටි ගෝටාබිය කියන්නේ නැත. මාධ්‍ය ආයතන විනාශකිරීම ගැන මාධ්‍යවේදීන් ඝාතනය කළ බව කියන්නේ නැත. උතුරේ පමණක් නොව රටපුරා දැවන්ත ඔත්තු සේවාවන් නිලනුවන මැර හමුදා යොදාගනිිමින් රටම එලිමහන් සිර කඳුරුවක් බවට පත්කරමින් මර්ධනීය පාලනයක් ගෙනගගේ බව. කියන්නේ නත සුළු ජාතිකයන්ගේ සුළු ආගමකයන්ගේ අයිතින් මර්ධනය කල් හැටිද කියන්නේ නැත රටම තුවක් වුවේ බලයට යටත්කොට මිලිටරි යන්ත්‍රණයකින් පාලනය කළ බව ගෝටාබය කියන්නේ නැත. අදත් ගෝටාබය සහ ඔහුගේ මිලිටෙරි ජුන්ටාව ප්‍රකාශ කරමින් සිටින්නේ ඒ ලේච්ච මර්තනී පාලනය අවශ්‍ය බවය. ගෝටාබයගේ අග්ඩ පුරෝහිතයන් වන කමල් ගුණරත්න සරත් විරසේකර වැනි හිටපු හමුදා නිලධාරින් ප්‍රසිද්ධිය කියන්නේ අද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසාංස්කරණයන් වෙනුවෙන්. ටන පිරිස රාජපක්ෂලාගේ ආණ්ඩුවක් ඇයටතේ ගාතනය කරන බවය. සුගේිය ද ශ්‍රීලන්කා මානවහිමිකම් කොමිසමේ සබහ පතිනව එල්ලුම් ගස් යනබවටද තර්ජනය කළේය. ගෝටාබියලයාගේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැටකෑවේ විරුද්ධවාදීන් පමණක් නොවෙයි එදා රාජපක්ෂ පාලනයට එකතුවී සිටි සියල්ලු දෙනාටමත් මේ ගෝටාබේගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවසාගෙන සිටින්නට සිදුව තිබින. යළි හිට්ල පන්නේ පාලනයක් එනවා කියනකොටම කුමාර වෙල්ගමලා වාසුදේව නානාකාරලා බිය වූයේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ගැනබන විශ්වාසය ඔන්තුළ තවමත්තිබෙන නිසාය. ඔවුන්ට තමන්ගේ හර්ද ශක්ෂයට අවනතවන්නට සිදුව තිබුණු නිසාය. තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් අද ගෝටාබය ප්‍රමුඛ රාජපක්ෂලා වෙනුවෙන් පිණී සිටින කවුරුන් වුවද ගෝටාබයගේ නල්ල මලේ ප්‍රජාතන්ත්‍රපාදය හම්ුවේ නිවට කැනහිළුන් ඕ බව එදා රජපක්ෂලාගේ යුකයෙන්ම උදාහරණගෙන පෙන්වාදිය හැක. ඉදිරියේදීත් එය එලෙසම ක්‍රියාත්මක බව අද ඔවුන්ගේ ප්‍රකාශවලින්ද පැහැදිලිය. දැනට මේ ඇති සෙස්ස පස්සට.